අද අපි කතා කරන්න යන්නේ දසමා යෝධයෝ ගැන. මොකද අපි ඔවුන් ගැන දන්නේ ටිකයි. ඒත් ඔවුන් ගැන කියන්න හුඟක් දේවල් තියෙනවා. ඔය දසමා යෝධයෝ අයිති අපේ දුටුගැමුණුවත් මාට කිව්වට ඇත්තටම ඔවුන් හිටියේ කාවන්තිස්ස රත්මගේ සේනාවේ. ඊට පස්සේ තමයි ඔවුන් සියල්ලම එදා දුටුගැමුණුවත් රත්මගේ සේනාවට එකතු වෙලා යුද්ධයට ගියේ. කොහොමාරි දුටුගැමුණුවත් රත්මට හිටියයි කියන 11111ක් වූ යුද සේනාවෙන් කාය ශක්තියෙන් සහ විශ්මිත හැකියාවෙන් සම්පූර්ණ 10 දෙනෙක් තමයි දසමා යෝධ වෙලා හිටියේ. නන්දිමිත්‍ර යෝධයා දසමා යෝධය අතරින් ප්‍රධානතම යෝධයා තමයි නන්දිමිත්‍ර කියලා කියන්නේ. ඇත්තරම නන්දිමිත්‍ර කිව්වට ඔහුගේ මුල්ම නම වෙලා තියෙන්නේ මිත්‍ර විතරයි. නන්දිමිත්‍ර කියන්නේ එදා කඩරොද කියන ගමේ මිත්‍ර කියන සිංහල සේනාධිපතියගේ නැගණියගේ පුතා. ඒත් මිත්‍ර වැඩ කළේ එලාරට කියලායි පොතපතේ තියෙන්නේ. නන්දිමිත්‍ර කියන්නේ පොඩි කාලේ ඉඳන් ලොකු වැඩ කරපු කෙනෙක්. ඔහු පොඩි කාලේ අම්මා ඔහු ඇඹුරුම් ගලක බැඳලා ළඟ හේනට ගිහින් තියෙනවා. ඒත් නන්දිමිත්‍ර කරලා තියෙන ඒකත් ඇදගෙන හේනට ගියපු එක. ඒක දැකපු අම්මා පස්සේ ඔහුව ළඟ තිබුණු උණ පඳුරක බඳිනවා. ඒත් ඔහු උණ පඳුරක් ගලවනවා. පස්සේ ඔහු තරුණ වයසේදී අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආවට සහ තූපාරමේ ආවට එලාරගේ හමුදාව අපවිත්‍ර කරනවා දැකලා ඔවුන් අල්ලා කැලෑවටම විසිකලා කියලා කතාවක් තියෙනවා. කොහොමත් නන්දිමිත්‍ර ඉඳලා තියෙන එලාර ගැන කෝපයෙන්. අවසානයේ ඔහු දුටුගැමුණුමාගේ යුද සේනාවට එකතු වෙනවා. ජනප්‍රවාදයේ තියෙන විදියට කඩුල් ඇතාව දල දෙකෙන් අල්ලලා දනගස්වා කියන්නේ මේ නන්දිමිත්‍ර තමයි. ඒත් ඒක විජිතපුර සටනේදී එලාරගේ බලකොටුවේ දකුණු වාසල් දොරේ සටන් මෙහෙුවේ නන්දිමිත්‍ර කියලා කියනවා. සුර නිමල දසමා යෝධය අතරින් ඊළඟ යෝධය තමයි සුර නිමල යෝධය. ඔහු ගැන කිව්වොත් සුර නිමල කියලා කියන්නේ කොටුවා ප්‍රදේශයේ කීලව කියන ජනපදයේ සංස කියන මිනිසයාගේ පුතා. ඔහුගේ මුල් නම වෙන්නේ නිමල විතරයි. ඒ තොට රා එක තිබුණු අකුරු සම්බන්ධයෙන් උඩ සුර නිමල කියලා නම හැදෙනවා. දවසක් සුරාසලක තිබුණු සියලුම රා බීලා ඔහු කුලප්පුණු අස්සේ පව මෙල්ල කරනවා. හැබැයි ඉතින් සුර නිමලට ඇඟපතේ හයිය තිබුණට ඔහු කම්මැලි. අපේ දුටුගැමුණුත්මාගේ සේනාවට එකතු වුණාට පස්සේ ඔහු අපූර්ව වැඩ පෙන්නනවා. කොමාරි විජිතපුර සටනේදී අඩ්ලෝ ශ්‍රේණක් කුස අවුරෙන් පැනලා තම කඩුවෙන් සුලීන්ට පහර දෙනට තරම් ඉතාමත් වේගවත් අශ්වාරෝහකේ කියලා කියන එලාරගේ හිටියයි කියන දීගජන්තු කියන සෙනවියා එක කඩු පහරින් දෙපුඩු කරලා දැම්මෙත් මේ සුර නිමල තමයි. මහා සෝණ දසමා යෝධය අතරින් මහා සෝණ යෝධයා කියන්නේ ලොකු වැඩ කරපු යෝධයෙක්. කොහුගේ මුල්ම වෙන්නේ සෝණ විතරයි. සෝණ එදා මල්වතු මණ්ඩල ප්‍රදේශයේ උතුරු කරවිට සිටි තිස්ස කියන ප්‍රභූරයාගේ බාල පුතා. සෝණගේ විස්මිත වැඩගෙන කිව්වොත් ඔහු අවුරුදු 6-7 ඉඳන් විශාල ගස්ගල් ගලපු මහා කාය ශක්තිය සහ අයිය තිබුණු කෙනෙක්. තරුණ කාලේ ඔහු උස සයගස් පවා මුලින් උදුරන තරම් ශක්තිවන්තයෙක් වුණා. ඇත්තරම එදා ඔහුට තිබුණේ සාමාන්‍ය මිනිසෙකුට නැති අසීමිත ශක්තිය. පොතපතේ තියෙන්නේ ඔහු ඇතෙක් වගේ ශක්තිමත් කෙනෙක් කියලා. ඒ වගේම ඔහුට තම වේගෙන් දුවන්න පරින්න හැකියාවක් තිබුණා. ඔය වගේ හේතුන්ද මම දුටුගැමුණුත්මාගේ සේනාවට ආපු මහසෝන විජිතපුර සටන තුලදී දෙවන්තම වැඩ කොටසක් කළා කියලා කියනවා. කංච දේව දසමා යෝධය අතර හිටපු තවත් අපූර්ව යෝධය තමයි කංච දේව කියලා කියන්නේ. ඔහුගේ මුල්ම දේව කියලා සඳහන් වෙන්නේ. ඒ තුපතින්ම ඔහුගේ කකුලේ තිබුණු පොඩි කොරයක් හින්දා පස්සේ කාලෙක ඔහුගේ නම කංච දේව විදියට ප්‍රසිද්ධ වෙනවා. ඇත්තට මේ කංච දේව කියන්නේ මහේන්ද්‍ර ධෝනි ගමි අභය කියන ගැමි නායකයාගේ පුතා. ඒ කතාව එහෙම වෙනකොට ඔහුට උපදින්ම කකුලේ කොරයක් තිබුණත් වේගින් දුවන්න පුළුවන්. ඒක හින්දා ඔහු දඩයම ටාස වෙනවා. කංජ දේව දඩයම් කරන්නෙත් වෙන අය දඩයම් කරනවාගේ එහෙම නෙවෙයි. ඔහු හාවුම් මුවන් ගෝනුන් පස්සේ පන්නන් ගිහින් කකුල් හතරෙන් අල්ල කරකවල පොළොට අතාරනවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. ඒ වගේම දුටුගැමුණුත්මාගේ සේනාවට කඩු හරබ එහෙමක් පුරුදු කළ කංජ දේව කියලායි කියන්නේ. ඒතාවට තරමටම ඔහු කඩු ශිල්පයට දක්ෂයි. මහා බරණ දුටුගැමුණුත්මාට හිටපු තවත් අකුරු වෙනස්ම යෝධය තමයි මහා බරණ කියන්නේ. ඔහුගේ මුල්ම බරණ කියලායි කියන්නේ. බරණ කියන්නේ එදා කප්පර කන්දර ගමේ කුමාර කියන ප්‍රභූවරයාගේ පුතා. ඔහු පොඩි කාලේ තමන්ගේ සම වයසේ සිටි යාළුවෝ එක්ක රණ්ඩු වෙලා හැමදාම දිනනවා. කොහොමhari මෙයත් කංජදේව වගේ අර වනසත්තු පස්සේ පනලා කකුල් හතරෙන් අල්ලලා පොළවේ ගහන තරම් දක්ෂයි. ඒ වගේම ඉතා වේගෙන් දුවන්නට බරණට පුළුවන්. එලාර පරාජය කරපු විජිතපුර සටනේදී මනාභරණ සෙන්පතියෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ඔය සටනේ ලොකු වැඩ කොටසක් මනාභරණ අතින් වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා. පුස්සදේව
එදා සිතුල්පය ගුඩුගමින් උත්පල කියන ප්‍රභවරයාගේ පුතා තමයි පුසදේව කියන්නේ. ඒත් එක්කම ඔහුට උන්මාන්ත පුසදේව කියලා සමහර තැනක තියෙනවා. ඒත් ඔහුට පුසදේව කියන නම වැටෙන්නේ ඔහු පුස කියන නැකතකින් ඉපදුණු නිසා කියලා කියන්නේ. දවසක් යාළුවෙක් එක්ක ඔහු ගමේ පන්සලට යනවා. එතනදී ඔහු පන්සලේ හැගෙඩියා තියෙනවා දැකලා එකම හයියෙන් පිබෙනවා. ඒක දරාගන්න බැරුව යාළුවෝ කම්පණය වී සිහි නැතුව වැටෙනවා. එතකොට ඔය විජිතපුර සටන දුටුගලතුමා දිනපු වෙලාවේ ඔහු මා හයියෙන් ජයග්‍රාහී ලීලාවෙන් හැගෙඩි පිම්බයි කියලා කියනවා. ඊට අමතරව මේ පුසදේව දුනු ශිල්පයේ දක්ෂයෙක්. ඔය දක්ෂකම කියවොත් ඔහුට වැලිපිර වූ කරත්තයක් පසාරු කරගෙන යන්නත් දිය යටිනුත් තම දුන්නෙන් විඳින්න හැකියාව තිබිලා තියෙනවා. ලභිය වසඳ දුටුගැනුත්මාට හිටව මේ යෝධය අතරින් ඊළඟ යෝධයා තමයි ලභිය වසඹ කියන්නේ. ඔහු එදා වෙහෙර වැයගම කියන ප්‍රදේශයේ ගෙමිනායකගේ පුතෙක්. ලභිය වසඹගේ මුල් නම වෙන්නේ වසඹ විතරයි. පොතපතේ තියෙන විදිහට මේ යෝධයා ආරෝහ පර්ණහ දෙය තිබුණ ඉතාම කඩවසම් යෝධයෙක්. මෙතනදී අපි ආරෝහ පර්ණහ කියන්නේ උසර සමාන වූ මහතක්. ඔහුට තියෙනවයි කියන එක. ඔන්න ඔය හේතු උඩයි පස්සේ කාලෙක ඔහුට ලභිය වසඹ කියලා නම වැටෙන්නේ. ඔහුගේ වැඩගත්ෝ දවසකින් ඔහු තනියම වැවක් හදලා තියෙනවා. ඒක වසඹ වැව කියලා කියනවා. ඊළඟට ඔහු ළඟින්ම කුඹුරියයි තනියම අස්වද්දලා ඒක වසබෝධක චාර කියලා නම් කරනවා. කොමාර විජිතපුර සටන තුළ දී ලබි වසඹගෙන් ලොකුම වැඩ කොටස සිද්ධ වෙලා තියෙනවා. ගෝ ටයිම්බර යෝධයා. දසම යෝධය අතර ගෝ ටයිම්බර යෝධයා කියන්නේ තවත් එක් යෝධයෙක්. ඔහු තමයි දොළොස් රට ගිරිගෙන ජනපදය තුළ නිටුල් පිටිගම් ප්‍රදේශයේ නායකයා වුණු නාගගේ පුතා. ඔහුගේ මුල්ලම අබේ කියලා කියන්නේ. කොමාරි ඔය ගෝ ටයිම්බර කියන්නේ උසින් අඩු ඒ ශරීරයෙන් මහත හරි අපුරු යෝධේ. සහෝදරයන් හත් දෙනෙක් හිටු පවුලක අබේ බාලය වෙලා හිටපු නිසා ඔහුට පස්සේ කාලේ ගෝටයිම්බර කියලා නම වැටෙනවා. මේ ගෝටයා යෝධයා තමන්ගේ සහෝදරයන් දවස් ගානකින් කරන්න හිටු වැඩ තනියම කරලා තියෙන එක තමයි මහා කැලෑවක් හේරම් කරපගේ. ඒ වගේම අර විජිතපුර සටනේදී තල්ගසක් මුලින් ගලවලා එල්ලාරගේ පිරිසට එළවලුව පහර දුන්නා කියන්නේ ගෝටයිම්බර කියන මේ යෝධයා තමයි. අපට හිටපු දසමහා යෝධයෝ අතරින් අවසානම යෝධයා වෙන්නේ තේරබුද්ධාභිය කියන යෝධයා. ඔහු කොටගලට කිට්ටු දැතිගම කියන ගමේ ප්‍රධානියාගේ පුතා. ඔහුගේ මුල්ම නම වෙන්නේ අබේ කියලා කියන්නේ. අබේට පොඩි කාලේ ඉඳන් ලොකු ගල් එසවීමට වගේම ඒවයින් දමලා ගන්න හැකියාවක් තිබුණා. මේක දැපේ ඔහුගේ පියා ඔහුට යාඥාවක් හදලා යගදාවක් හදලා දෙනවා. පස්සේ ඔහු අවුරුදු 16 වෙනකොට ඔය යගදාවෙන් ගස් ගල් වලට පහර දෙනවා. ඔය අතර ඔහුගේ පියා සසුන්ගත වෙනවා. ඊට පස්සේ තමයි අබේට තෙරුන්ගේ පුතා කියන අපූර්ව අදහසින් තේරබුත්තාබ්බ කියන නම වැටෙන්නේ. ඒ වගේම විජිතපුර සටන පෙරදිලා පලා යමින් හිටපු ඔය එල්ලාරගේ සේනාවට පනලාගෙන් යගදායෙන් පහර දුන්නා කියන්නේ මේ තුය බුද්ධ වේදම යුද්ධෙන් පස්සේ මේ යෝධයා බුදුසසුනට එකතු වුණා කියලා ජනප්‍රදා වගේම පොතපතේ සඳහන් වෙනවා.